මෙරටින් කොවිඩ් 19 රෝගී වැළඳුණු 26 දිනකු ඊයේ වාර්තා වුණා. ඉන් 22 දිනකු කතර රාජයේ සිට මෙරටට පැමිණි අයයි. තවත් දෙදිනකු වාර්තා වූයේ කුවේටියේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් අතරේ. ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙකු සහ ඉතියෝපියාවේ සිට පැමිණි පුද්ගලයෙකුද ඊයේ හඳුනාගත් රෝගීන් අතරවලවා. කොවිඩ් 19 රෝගී වැළඳුණු 2983 දිනකු පූර්ණ සුවය ලබා සිටින අතර හිම ප්‍රතිශතය 93.36ක්. තවදුරටත් ප්‍රතිකාර ලැබෙන පිරිසේ ප්‍රතිශතය 6.25ක්. දිවයිනේ මේවන විට PCR පරීක්ෂණ 251792ක් සිදු කර තිබෙනවා. ඊයේ දිනේ PCR පරීක්ෂණ 1353ක් සිදු කරනවා. මේ අනුව අදවර විට ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 47,00,000 මවා තිබෙනවා. සිදු ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 78,000කට අධිකයි. ගෝලීය වශයෙන් මේ දක්වා වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,89,00,000ක්. ලෝකපුරා සිදු ඇති සමස්ත මරණ සංඛ්‍යාව 9,24,001 මවනවා. දකුණු ආසියාතික කලාපයට අයත් රටවල් අතරින් ඉන්දියාවට පසුව ඉකුත් පැය 24 තුළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේ පිලිපීනයේ. ඒ අනුව රටින් අලුතින් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 4,935ක් වන අතර මරණ 186ක් සිදු වුණා. අනතුරුව පිළිවෙලින් ඉන්දුනීසියාවෙන් නව ආසාදිතයින් 3,406ක්ද, බංගලාදේශයෙන් 1,282ක්ද, නේපාලයෙන් 1,222ක්ද, පාකිස්තානයෙන් 584ක් වශයෙන් ඊයේ දිනේදී වාර්තා වී තිබෙනවා. මේ අතර කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පනවා තිබූ සංචරණ සීමා ලිහිල් කිරීමට එරට බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ රටින් වාර්තා වන දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වන විට 42 දක්වා පහළ වැටීම හේතුවෙන් තවද ඉකුත් මාසයේ කොරෝනා වසංගතයේ දෙවිවැල්ල මැඩ පැවැත්වීම සඳහා නවසීනන්තයේ පනවා ඇති සංචරණ සීමා ඉවත් කරන ලෙස ඉල්ලමින් විරෝධතාවක් ඔක්ලන්ඩ් නගරයේදී පැවැත්ුණා. මේ අතර බ්‍රිතාන්‍ය කොරෝනා වසංගතයේ පාලනය කළ නොහැකි මට්ටමට වර්ධනය වනු ඇතැයි එරට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා. ඒ ඉකුත් දෙදින තුළ රටින් අලුතින් ආසාදිතයින් 2,500කින් හඳුනා ගැනීමත් සමගයි. ජෝර්දානයේ පිහිටි සිරියානු කඳවුරවල කොරෝනා වෛරස් ව්‍යාප්තිය මැඩ පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි පරික්‍රමයක් දරමින් සිටින බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. ඒ 1,20,000කට අධික සරණාගතයින් පිරිසක් වෙන සාතාර සහ අස්රාත් යන කඳවුරවලින් ප්‍රථම කොරෝනා ආසාදිතයා ඉකුත් සතියේදී වාර්තා වීමෙන් අනතුරුවයි.